ලහිරු ශ්‍රී ලංකාවේ අපිට තියෙනවා සભ્યත්වයක් සංස්කෘතියක්. ඉතින් මේ සංස්කෘතිය විද්‍යමාන කරන හරි අපූර්ව වැදගත් කාරණාවක් විදිහට අපිට කඨින පින්කම් මාලාව හඳුනන්න පුළුවන්. ඉතින් බෞද්ධ ජනතාව හිතාම පැතියෙන් තමයි මේ කඨින පින්කම් පිළිබඳව විශ්වාසයෙන් මේ පින්කම් සිද්ධ කරන්නේ. ඉතින් අපි සූදානම් වෙනවා ඉතාලියේ බ්‍රේෂියා නගරයේ රූපවාහිනී වාර්තාකරු දිනේෂ් ගුණරත්න ගෙන එන හරි අපූරු කඨින පින්කමක් පිළිබඳව වාර්තාවක් ඔබට සමීප කරන්න. ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරයේ කඨින මහා පින්කම අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුවා. ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ විහාරාධිපති ඉතාලියේ අධිකරණ සංඝනායක පූජ්‍ය වතෝගල ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්. කඨින චීවරය සංඝ සතු කොට පූජා කිරීමට පෙරදින රාත්‍රී පිරිත් දේශනාව පැවැත්වුණේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහගම විපුලසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. බ්‍රේෂියා නගරය සහ අවට නගරවල වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව ආගම් බෙහෙදයකින් තොරව පින්කමට සහභාගී වී සිටීම විශේෂත්වයක්. මෙවර පින්කමේ ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ බ්‍රේෂියා ව්‍යාපාරික සංසදය සහ දායක සභාව විසින්. කඨින චීවරය සංඝ සතු කොට පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීම සිදු කෙරුණා. පැමිණ සිටි සැදැහැවතුන් වෙනුවෙන් දිවාහාර දන්සැලක්ද බ්‍රේෂියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධාන කර තිබුණා. ඉතාලිය බ්‍රේෂියා නගරයේ අවුරුදු ගණනාවක් තිස්සේ බ්‍රේෂියා බෞද්ධ විහාරස්ථානයේ සංවිධානය කරන කරන මහා පින්කම මේ අරුද්දේ වෙන කවදාටත් වඩා සාර්ථකව විශාල ජන සහභාගිත්වයක් ඇතිව විශේෂයෙන් බ්‍රේෂියා නගරයේ ව්‍යාපාර කටයුතුවල යෙදෙන ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ආධාර උපකාරය ඇතුව කඨින පින්කම බොහෝම සාර්ථකව සිද්ධ කළ අවසන් කළා. ඒ වගේම දායක සභාවේ දායක පින්වතුන් හැම කෙනෙක්ම වගේ අපේ නගරයේ ජීවත් වෙන විහාරස්ථාන සම්බන්ධ සිළු දෙනාම මේ පින්කමට විශාල වශයෙන් වෙහෙසුණා, මහන්සි වුණා. එයා මේ වෙලාවේ එයාගේ කැපකිරීම මහන්සි නිසාම තමයි මේ තරම් සාර්ථකව මේ පින්කම සිද්ධ කරන අවස්ථාව සැලසුනේ. හොඳයි, පූජ්‍ය වතෝගල ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දායකත්වයෙන් බ්‍රේෂියා නගරයේ පැවැතුණු කඨින පින්කම් මාලාව තමයි අපි ඒ දැක්කේ.